මේක මම දකින්නේ මුස්ලිම් ප්‍රජාවට ඇති වුණු ප්‍රශ්නයක් නෙමෙයි. නීතිය කඩා වැටීමේ ප්‍රශ්නය. මම අදත් කියනවා එදත් කියනවා නීතිය එදා හරියට තදින්තම හරියාකාරව ක්‍රියා කරා නම් එදා ජීවිතය සහ දේපළ විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා පොලිසියේ වගකීම ඒ අවස්ථාවේ හරියාකාරව ක්‍රියා නොකරන කියන එක අපි පිළිගත යුතු කරුණක්. ඒ වගේම අපි ජෙනීවවලදීත් පොරොන්දු වුණා මේට වග කියන යුතු සියලු දෙනාට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා කියලා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීමේ අතපසුවක් තිබ්බනම් එයත් සොයා බලා එය ක්‍රියාත්මක කරනවා කියලා රජයක් හැටියට ජෙනීවවලදී අපි පොරොන්දුවක් දුන්නා. හැබැයි මට කනගාටුයි සමහර අය මේක මුස්ලිම් ප්‍රශ්නයක් හැටියට දකිනවා. මං හිතන්නේ කෙනෙකුගේ දේපොළ ආගමික ස්ථානයක් විනාශ කිරීම මුස්ලිම් ප්‍රශ්නයක් නෙවෙයි. මේක ලාංකික ප්‍රශ්නයක්. ඒ නිසා මම මේක දකින්නේ ලාංකික ප්‍රශ්නයක් කියලා. ඒ නිසා ජාත්‍යන්තර ප්‍රජාව ජෙනීවවලදී නොයෙක් රටවල් මේ ප්‍රශ්නේ ඉස්මතු කරා. හැබැයි මම එහිදී එහිින තානාධිපතිවරුත් එක්ක සාකච්ඡා කරන මං කිව්වා මේක ජාතික ප්‍රශ්නයක් නෙවෙයි. මේක නීතික ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයක්. ඒ නිසා නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා කියන එක රජය එහෙදිත් ප්‍රතිඥා දුන්නා.